අංක 13 පොතේ මේ ටිකට පිළිතුරු ලියන්න මම එවන ප්‍රශ්න වලට සතර කන්මන්ත්‍රණයේ පාඩම කියවලා පිළිතුරු ලියන්න. සතර කන්මන්ත්‍රණයේ සාහිත්‍ය අභ්‍යාස 1 කියලා ලියලා අංක 13 පිළිතුරු ලියන්න. 10ක් තියෙනවා ප්‍රශ්න. අපි සාකච්ඡා කරන්න ගමු. සතර කන් මන්ත්‍රණයේ ඇතුළත් ජාතක කතාව කුමක්ද කියලා අහනවා උම්මග්ග ජාතකේ. හරිද? උම්මග්ග ජාතකේ තියෙනවා නම් හරි දාගන්න. ලියලා නැත්නම් රතු පෑනින් ලියාගන්න. උම්මග්ග ජාතකේ ඇතුළත් වූ ග්‍රන්ථය කුමක්ද කියලා අහනවා 550 ජාතක පොත. 550 ජාතක පොත. ජාතක පොත ලියවුණු යුගය අහනවා කුරුණෑගල යුගය. ඒ කුමන රජතුමාගේ දවසද කියනවා දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු. එහෙම නැත්නම් හතරවෙනි පරාක්‍රම බාහු රාජ්‍ය කාලයේ. හතරවෙනි පරාක්‍රම බාහු රාජ්‍ය කාලයේ. නැත්නම් දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු. ජාතක කතා පොතේ ඇතුළත් කතා ගණන කීයද කියලා අහනවා 547. ජාතක කතා පොතට අනුග්‍රහය දැක්වූ අමාත්‍යවරයාගේ නම වීරසිංහ ප්‍රතිරාජ. ජාතක කතා පොතට මූලාශ්‍රෝ පාලි ග්‍රන්ථය අහනවා පාලි ජාතක අට්ඨ කතාව. පාලි ජාතක අට්ඨ කතාව. කුරුණෑගල අවධියේ රචනා වූ වෙනත් ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියනවා සිංහල බෝධි වංශය, දළදා පූජාවලිය, ධාතු වංශය, දළදා සිරිත, ථූප වංශය, සඳකිඳුරුදා කව. එහෙම නැත්නම් 550 ජාතක පොත, උම්මග්ග ජාතකය, නිකාය සංග්‍රහය, අනාගත වංශය මේ පොත් තියෙනවා. හරි, නැත්නම් ලියා ගන්න 550 ජාතක පොත, උම්මග්ග ජාතකය, නිකාය සංග්‍රහය, අනාගත වංශය, ථූප වංශය, දළදා සිරිත. දෙකක් නැහනේ, දෙකක් තියෙනවා නම් හරි. ජාතක කතා ඇසුරින් බිහි වූ ගී කාව්‍ය දෙක. ඔව්, සිංහල ජාතක කතාවන්හි ආකෘතිය පෙනෙන ලක්ෂණ තුන මොනවද අහනවා? වර්තමාන කතාවයි, අතීත කතාවයි, සමෝදාන. හරිද? ඔව්, රචනා වූ පොත් කියවනි. ජාතක කතා ඇසුරින් බිහි වූ කාව්‍ය දෙක සසඳාවත, මෝදෙව්දාවත, සිළුමිණ. කව් සිළුමිණ? සසඳාවත, මෝදෙව්දාවත, කව් සිළුමිණ? ඊළඟට ජාතක කතා මූලාශ්‍රෝ විනත් කාව්‍ය ග්‍රන්ථ දෙක. ජාතක කතා ඇසුරින් බිහි වුණා කාව්‍ය ශේකරය හරි, උත්තිල කාව්‍ය හරි, සඳකිඳුරුදා කව හරි, උස ජාතක කාව්‍ය, දහම් සොනදා කව, විසන්තර ජාතක කාව්‍ය. ඒ කාව්‍ය දෙක මේක තියෙනවා. හරි, ජාතක කතා මූලාශ්‍රෝ වෙන ග්‍රන්ථ දෙක. උම්මග්ග ජාතකයේ හරි, එළූ මන්දාව හරි, උම්මදන්ති ජාතකයේ, උම්මදන්ති ජාතකයේ, උම්මදන්ති ජාතකයේ, එළූ මන්දාව, උම්මග්ග ජාතකයේ. වෙනම ග්‍රන්ථ වශයෙන් පැවති ජාතක කතා දෙකක් සඳහන් කරන්න කියනවා. කිව්වනේ නේද? හරි, ඊළඟට උම්මග්ග ජාතක කතාව රචනා කිරීමේ අරමුණ මහෝෂද පණ්ඩිතයන් ඉපදුණු මේ බෝසතාණන් වහන්සේගේ බෝසතුමාගේ ප්‍රඥා පාරමිතාව නැත්තම් ප්‍රඥාවේ මහිමේ කියා පෑම. ඔය අදහස ලියවිලා තියෙනවා නම් හරි. කො බලන්න 12න් 12ම හරි අය 11ට එන්නේ පුතේ උම්මග්ග ජාතකේ රෝමන්දා 12න් 11. හොඳයි පුතේ, 12න් 10ක්. හොඳයි, 9ක්. හොඳයි, 8ක්. හොඳයි, වැඩදුනේම හොඳට පාඩම් කරගන්න. ඊළඟට අභ්‍යාස අංක 2 කියලා දාලා මේ 10ට ලියන්න ඕනේ සාහිත්‍ය. මේක කියවල ලියන්න, කියවල ලියවට කමන්නේ. මේක මිස සාහිත්‍ය සංග්‍රහයේ 2 සිට 4 තෙක් පිටු කියවා 5ත දැක්වෙන ප්‍රශ්න වලට කෙටි පිළිතුරු ලියන්න. අපි මේක ලියලා ක්ලාස් එක අවසන් කරමු. මේක කොටසක් කරමු.
අංක දාලා පිළිතුරු ලියන්න සාහිත්‍ය අභ්‍යාස දෙක කියලා දාන්න. හරි, අපි දැන් බලමු එහෙනම්. උත්තර පංචාල නුවර රාජධානිය කොටගත් රජතුමා කවරෙක්ද කියලා අහනවා. බ්‍රහ්මදත්ත රජතුමා, එහෙම නැත්නම් චූලණී බ්‍රහ්මදත්ත රජතුමා. එම රජුගේ පුරෝහිතයාගේ නම අහනවා කේවට්ට. තමාට සම්පත් ලබා දුන් රජුට පුරෝහිතයා අත්කර දීමට අදහස් කරන තනතුර සඳහන් කරගන්න කියලා කියනවා. සියලුම දඹදිවට අග රජ නේද? අග රජ තනතුර, අග රජ තනතුර. රජු හා කේවට්ටය අතර වූ රහස් කතාව කුමක්ද කියලා අහනවා. රහස් කතාව තමයි පුතේ දඹදිව එක්සියයක් රාජධානිවල බලය අල්ලා රජවරුන්ට වස දීලා මරලා බ්‍රහ්මදත්ත රජතුමාව අග රජු කරවීම. දඹදිව එක්සියයක් රාජධානිවල බලය අල්ලා රජවරුන්ට වස දී මරා බ්‍රහ්මදත්ත රජු අග රජු කරවීම. මේ අදහස ලියලා තියෙනවා නම් හරි, නැත්නම් ඒක ලියාගන්න. ඊළඟට සතර කම්මන්ත්‍රණය මොකක්ද කියලා තමයි පුතේ අහන්නේ. ඒ සතර කම්මන්ත්‍රණය විස්තර කළ ටිකක් කියවෙන්න ඕනේ මොකක්ද කියන ඒ රහස් කතාව කියලා කිව්වහම කතාව. දඹදිව එක්සියයක් රාජධානි වල බලයල්ලා රජවරුන්ට වසදී මරා බ්‍රහ්මදත්ත රජු අග රජ කරවි. ඊළඟට රහස් කතාව සතර කම්මන්ත්‍රණය ලෙස හඳුන්වනු ලබන්නේ කුමක් නිසාද? කන් හතරකට හෙවත් දෙදෙනෙකුට පමණක් සීමා වුන නිසා. කන් හතරකට හෙවත් දෙදෙනෙකුට පමණක් සීමා වූ නිසා. පස්සේ එක හය කන් වුණා නේද? මෙතන තියන්නේ ඒක. හරි. ඔව්. හයත් හරි. ඔව්, කන් හතරකට සීමා වෙලා කියන අදහස තියෙනවා. හරි. ඊළඟට ඉන්දිරා පණ්ඩිතයන්ගේ පහත දැක්වෙන එක් එක් සිරිතට අනුව හස්න ඇසිය යුතු අය කවුද? දසරුවට බහිනව නම් පණ්ඩිතයන් වහන්සේ නේද? එකෙහි හිඳිනව නම් අමරාදේවි සහ මහෝෂිත පණ්ඩිතමණි. අමරාදේවි අහන්න ඕනි කියන එක. දසරුවට බහිනව නම් පණ්ඩිතයන් වහන්සේ, එකෙහි හිඳීම අමරාදේවි, බිමට බහිනව නම් බොහෝ දෙනා මෙහුවට කමක් නැහැ. බොහෝ දෙනා මහෝෂධ පඬිතුමා ගිරා පෝතකයාට දැක්වූ සත්කාර මොනවද අහනවා. එතකොට තිබුණා නේද චේතේ මීයෙන් මැනූ බිඳ කැවීම, මී පැණි පෙවීම, බේත් තෙලින් පියා සැඟල මැඩීම හා මොළොක් ඇතිරිලි සහිත රන් මැදිරි සැතපීම. මෙන්න මේ ටික විස්තර වෙලා ලියලා තියෙන්න ඕනේ. මීයෙන් මැනූ බිඳ කැවීම, මීයෙන් මැනූ බිඳ කැවීම, මී පැණි පෙවීම, බේතෙලින් පියා සැඟල මැඩීම හා මොළොක් ඇතිරි සහිත රන් මැදිරිහි සැතපවීම. එක්සියයක් රාජධානි අල්ලා ගැනීමට කේවට්ටයාගේ උපදෙසින් යොදන උපක්‍රමය. මොකද්ද? ඈතින් හා සෙනඟ පිරිබරා වටකොට සිටින අතරම කේවට්ට බමුණා රහස් දොරටුවකින් නුවරට ඇතුළු වෙලා රජුට කරුණු කියා වසඟ කර ගැනීම. ආසෙනග පිරිවරා වටකොට සිටින අතර කේවට්ට බමුණා රහස් දොරටුවකින් නුවරට ඇතුළු වෙලා ඇතුළු වී රජුට කරුණු කියා වසඟ කර ගැනීම. ආසෙනග පිරිවරා වටකොට සිටින අතර කේවට්ට බමුණා රහස් දොරටුවෙන් නුවරට ඇතුළු වී රජුට කරුණු කියා වසඟ කර ගැනීම තමයි අටට පිළිතුර. මගුල් උයන සරසන ලද්දේ කවර අරමුණක් සඳහාද? වස මිශ්‍ර කරලා සුරා පොවා රජදරුවන් මෙරීම සඳහා. විස මිශ්‍ර සුරා, විස මිශ්‍ර සුරා පොවා රජදරුවන් මරා දැමීමට. විස මිශ්‍ර සුරා පොවා රජදරුවන් මරා දැමීම. මහෝෂධ පඬිතුමාගේ දහසක් යෝධයන් සුරාපානෝත්සවයේ කඩාකප්පල් කිරීම සඳහා යොදාගත් ව්‍යාජ හේතු සාධකයේ සඳහන් කරන්න.
්‍රහමදත්ත රජතුමාගේ අසුනට යාබද අසුනක් වේදේහ රජුට ඉල්ලා නොලැබී ලියාගන්න ලියල නැත්නම් බ්‍රහ්මදත්ත රජුගේ අසුනට යාබද අසුනක් වේදේහ රජුට ඉල්ලා නොලැබීම බ්‍රහ්මදත්ත රජුගේ අසුනට යාබද අසුනක් වේදේහ රජුට ඉල්ලා නොලැබීම. ඉතුරු ඔගොල්ලෝ කරන්න ඕනි පුත්තේ අභ්‍යාස අංක තුනේ ඉඳන් පිළිතුරු ලියාගෙන ඉන්න ගෙදරදී ප්‍රශ්න පිටපත් කරන්න අමාරු නම් අංක දාලා හරි ලියන්න. පාඩම කියවල පිළිතුරු ලියන්න. ඒකේ තියෙනවා ඒ අභ්‍යාස කරන්න කලින් කියවන්න ඕන පිටු. ඒ පිටු කියවල තමයි පිළිතුරු ලියන්න ඕනි. හරි. මම නැවත ගෙදර වැඩ ටික එහෙනම් මතක් කරන්න. රට වටා පද රටා පාඩමේ අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න මේ ටික ගෲප් එකට දාලා තියෙන්නේ පිටපත් කරන්න තමයි තියෙන්නේ. දෙක සතර කන්මන්ත්‍රණයේ පාඩමේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අභ්‍යාස අංක තුනේ ඉඳන්. තුන්වෙනි එක දියමන්ති මාලේ අර කෙටි පොඩි සටහනක් දුන්නේ ඒක ගෲප් එකට දාලා තියෙන්නේ දියමන්ති මාලේ සටහන පිටපත් කරන්න.